අපි වාහනයක බාහිර කොටස් පිළිබඳව පැහැදිලි කරගනිමින් සිටින නිසා අද මම වාහනයක සවි කරලා තියෙන සියලුම ලයිට් වර්ග ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ බොහෝ දෙනා වාහන පාවිච්චි කරන නිසාත් කාන්තාවන් ඇතුළු බොහෝ දෙනා හෙඩ්ලයිට් බල්බ් මාරු කරගන්න ආකාරය නොදන්නා නිසාත් හෙඩ්ලයිට් බල්බ් එකක් මාරු කරගන්න විදිහ ඔයාලට කියලා දෙන්න අද මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක බලලා ඒක වැදගත් කියලා හිතෙනවා නම් මයිකා YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, තව කෙනෙකුටත් බලන්න share කරන්න. වාහනවල සවි කරලා තියෙන ලයිට් ගැන කතා කරනකොට හෙඩ් ලයිට්, දික සිග්නල් ලයිට්, පාකින් ලයිට්, ටේල් ලයිට්, නම්බර් ප්ලේට් ලයිට්, හුඩ් ලයිට්, මීට ඇන් ඩෑෂ්බෝඩ් ලයිට්, ෆොග් ලයිට් ආදී වශයෙන් දක්වන්න පුළුවන්. දැන් අපි මේන් වාහනයක වැදගත්ම ලයිට් යුගල වන හෙඩ් ලයිට් ගැන මුලින්ම කතා කරමු. අපි බොහෝ විට දැකලා තියෙනවා පැරණි වාහනවල ලෝහ වලින් හදලා නිකල් ආලේප කරලා ඉදිරිපස වීදුරු ආවරණයක් යොදලා තමයි හෙඩ් ලයිට් සකස් කරලා තිබුණේ. නමුත් වර්තමානයේ පවතින නවීන වාහනවල සියලුම ලයිට් ප්ලාස්ටික් වලින් නිපදවලා තියෙන්නේ. මෙලෙස ප්ලාස්ටික් යොදාගෙන නිපදවන ලද ලයිට් ඉතා සැහැල්ලු නැත්නම් බර ඉතා අඩු නිසා ඉන්ධන පිරිමැස්මකුත් සිදු වෙනවා. තනි බල්බයක් පමණක් සවිකර හැකි මෙම වාහනවල හෙඩ් ලයිට් සීල් බීම් වර්ගයේ වන නිසා බල්බ් මාරු කිරීමේ හැකියාවක් නොතිබුණු අතරම බල්බේ පිච්චුණාට පස්සේ සම්පූර්ණ හෙඩ් ලයිට් එකම මාරු කරන්න සිද්ධ වුණා. දැන් ඔබ මේ දකින ආකාරයට සීල් බීම් එක වටා ඇති ෆ්‍රේම් එකේ යන ගලවලා සීල් බීම් හෙඩ් ලයිට් එක එළියට අරගෙන වයර් ක්ලිප් එක ඇදලා ගලවලා අලුත් එක සවි කරනවා. ඔබට පැහැදිලි නේද? නමුත් නවීනතම වාහනවල බල්බ් දෙකක් හෝ තුනක් කීතිය හැකි හෙඩ් ලයිට් වර්ග දක්නට ලැබෙන අතරම හෙඩ් ලයිට් සඳහා ඉතා දීප්තිමත් හා ආලෝකයේ තීව්‍රතාවය වැඩි නවීන තාක්ෂණයෙන් නිපදවනු ලබන ලයිට් වර්ග කිහිපයක්ම හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි හෙලජන්, සෙනූන්, HID, LED ආදී වශයෙන්. මේ ලයිට් පිළිබඳව හරි හැටි අවබෝධයක් නැත්නම් ලයිට් ගැලවීමට හෝ බල්බ් මාරු කිරීමට යාම අවදානම් සහගත බව මතක තියාගන්න. ඉතා දීප්තිමත් මෙම බල්බ ඉදිරියට උත්තල කාච සවි කර ඇති අතර ඉදිරියෙන් බැලූ විට එය ඔබට දැකගත හැකි ටෝච් මූණතක් ලෙස පෙනෙන ස්කූප් ලයිට් ලෙස හඳුන්වන මේ ලයිට් වර්ගවල නිල ඉහළයි. ඉහත සඳහන් කළ ලයිට් අතරින් පසුකාලීනව හෙඩ් ලයිට් සඳහා සුලභව භාවිත කළ හෙලජන් බල්බ්, ටන්ස්ටන් ෆිලමන්ට් එක ඇති කොටසද හෙලජන් වායුව පුරවන ලද එළිය ඉතාම දීප්තිමත් ලයිට් වර්ගයක්. ආලෝකය කහපහයට හුරු වර්ණයක් ඇති මෙමගින් අධික තාපයක් පිටවීම නිසා හෙඩ් ලයිට් අඳුරු පැහැයට ලක්වීම හා වයර් හෝල්ඩර් ආදිය කරවී උණු වී යාමට ලක්වන බැවින් වර්තමානයේ ක්‍රමක්‍රමයෙන් හෙලජන් භාවිතය අඩු වෙමින් පවතිනවා. ඊට අමතරව සෙනෝන්, HID, LED වැනි ලයිට් වර්ග නවීන මෝටර් රථ සඳහා භාවිතා කළත් LED වැඩි වශයෙන් භාවිතා වන බව දක්නට ලැබෙනවා. ඒකට හේතු ලෙස අඩු බලශක්තියක් වැය වන අතරම වැඩි කාලයක් සාමාන්‍යයෙන් ගත්තොත් පැය 25,000කට වැඩි කාලයක් ක්‍රියා කරනවා. ප්‍රමාණයෙන් කුඩායි. හත්වීම අවම කිරීම සඳහා කුඩා ෆෑන් එකක් මෙන්න මේ ස්ථානයේ සවි කරලා තියෙනවා. කම්පනයට ඔරොතු දීමේ ශක්තිය වැඩි වගේම ශීතලටත් උෂ්ණයටත් ඔරොතු දීමේ ශක්තිය ඉහළයි. මේ සියලු දේට අමතරව ආලෝකයේ තීව්‍රතාවය
අනිකුත් ලයිට් වලට වඩා වැඩිවීමත් වර්තමානයේ LED භාවිතය වැඩිවීමට හේතු වෙනවා. දැන් මම වාහනවල ඔටෝ ෆෝකස් කියන්නේ මොකක්ද කියලා ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. වාහනයක් ඔටෝ ෆෝකස්ද කියලා දැනගන්න නම් හෙඩ්ලයිට් ස්විච් එක ළඟ හෙඩ්ලයිට් ලකුණ යෙදූ මේ ආකාරයේ ස්විච් එකක් තියෙනවද කියලා බලන්න. මේ ඔටෝ ෆෝකස් වල ඇති විශේෂත්වය තමයි හෙඩ්ලයිට් බීම් එක පොළොව දෙසට පතිත වන දුර වෙනස් කරගත හැකි වීම. බොහෝ ඉන්දියන් වාහනවල මෙම ස්විචය දකින්නට තිබුණත් නවීනතම මෝටර් රටවල ස්විචයක් යොදලා නැහැ. ඒ සඳහා වාහනේ පිටුපස සස්පෙන්ෂන් සෙට් එක සහ බොඩි එක අතර ප්‍රදේශයේ සවි කරලා තියෙන සෙන්සර් මගින් ඔටෝමැටිකලි වාහනේ හෙඩ්ලයිට් වල බීම් එක ඉහළ පහළ ගමන් කිරීමට සලස්සලා තියෙනවා. ඒ කියන්නේ ඔබ වාහනයෙන් කන්දක් වැනි උස් ස්ථානයකට ගමන් කරන විටදී හෙඩ්ලයිට් බීම් එක ළඟට වදින ලෙස ඔටෝම සකස් වෙනවා. මෙමගින් රාත්‍රී කාලයේදී එවැනි දුෂ්කර වූ ගමන් මඟක වුණත් ඉතා පහසුවෙන් ගමන් කිරීමට ඔටෝ ෆෝකස් උපාංග බොහෝ සෙයින් උපකාරී වෙනවා. පැරණි වාහනවල මේවැනි ඔප්ෂන් නොමැති අතරම එන මගින් සවිකර ඇති හෙඩ්ලයිට් එම එන අතින් කරකවමින් ඉහළ පහළ කර මෙම බීම් ෆෝකස් කරගත යුතු වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ රියපදවන විට ඉදිරියෙන් පැමිණෙන වාහනවල රියදුරන්ගේ පහසුව සඳහා හෙඩ්ලයිට් ඩිම් කිරීම සිදු කළ යුතුයි. නමුත් වර්තමානයේ බොහෝමයක් රියදුරන්ට මෙම කාර්ය අතපසු වෙනවා. එබැවින් අලුත් වාහනවල වින්ස්ක්‍රීන් එකේ ඉහළ කොටසේ සවිකර ඇති සෙන්සර් මගින් මේ කාර්ය ස්වයංක්‍රීයවම සිදු කිරීම නිසා වාහනේ පදවන අයට මෙන්ම ඉදිරියට එන වාහනවල රියදුරන්ටත් මේ පහසුවක් වෙනවා. ඒ වගේම තමයි මේ නවීන මෝටර් රථවල වින්ස්ක්‍රීන් එකේ පහළ කොටසේ සවිකර ඇති සෙන්සර් මගින් සවස් කාලයේ අඳුර වැටෙන්න පටන් ගන්නකොට ඔටෝම වාහනේ ලයිට් පත්තු වෙන ලෙස සකසා ඇති අතරම මෙමගින් ඔබට වාහනේ පාවිච්චිය බොහෝ සෙයින් පහසු කරලා තියෙනවා. ඔබ වාහනයක් මිලදී ගැනීමට යාමේදී ඔබේ වාහනේ ඔටෝ ෆෝකස්ද මේ සෙන්සර් සියල්ලම නිවැරදිව ක්‍රියා කරනවාද කියලා සොයා බැලීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා පහසුම ක්‍රමය වාහනය ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගැනීම නිසා ස්කෑන් එකක් තියෙන ස්ථානයකට වාහනය රැගෙන යා යුතු වෙනවා. ඊට අමතරව වාහනයක් මිලදී ගැනීමට යාමේදී බොනට් එක ඇරලා හෙඩ්ලයිට් බ්‍රැකට්ස් නිසියාකාරයට තියෙනවද කියලා හොඳින් පරීක්ෂාකාරී වෙන්න. මේ බ්‍රැකට්ස් කැඩිලා අලවලා තිබුණොත් හෙඩ්ලයිට් එක සම්පූර්ණයෙන්ම මාරු කරන්න වෙනවා. ඊට අමතරව මෙම ලයිට් ප්ලාස්ටික් වලින් නිපදවා ඇති බැවින් දුර්වර්ණ වීමට හා ඉරිතැලී යාම ඇති විය හැකියි. දුර්වර්ණ වූ විට දීප්තිමත් බව අඩුවන බැවින් ඒවා පොලිස් කරගත යුතු අතරම හෙඩ්ලයිට් හා ටේල් ලයිට් දෙස දෙපැත්තෙන් සහ ඉහළින් ඇස් යොමු කරන විට ඉතා සියුම් ඉරිතැලීම් දක්නට තියෙනවා නම් ඒ ලයිට් මාරු කිරීමට සිදුවන බව දැනුවත් වෙන්න. මේ සඳහා ඔබට තරමක් ඉහළ පිරිවැයක් දරන්න සිදුවෙන බවද මතක තියාගන්න. දැන් අපි හෙඩ්ලයිට් බල්බ් එකක් මාරු කරගන්න විදිහ බලමු. මුලින්ම කාරිකේ බොනට් එක ඇරලා ඉදිරිපස අයිනෙන් හෙඩ්ලයිට් එකේ පිටුපසට අත දාලා ක්ලිප් එක මේ ආකාරයට ඇදලා ගලවලා රබර් බුෂ් එක වටේට බුරුල් කරලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ මේ ඔබට පෙනෙන ආකාරයට බල්බ් එක පිටුපසින් සවි කරලා තියෙන මේ ස්ක්‍රීන් ටෙන්ෂන් කම්බිය හෙමිහිට කට්ටෙන් පන්නලා බල්බ් එක ඉවතට ගන්න පුළුවන්. ඊට පස්සේ අලුත් බල්බ් එක
මේ ආකාරයට නිවැරදිව ස්ථානගත කරලා නැවත කම්බියෙන් නියමිත පරිදි ලොක් කරන්න. රබර් බුෂ් එක ඊට උඩින් නිවැරදිව සවි කරලා ප්ලග් එක සවි කරන්න. ඊට අමතරව බොහෝ විට වාහනේ දකුණු පැත්තේ ලයිට් එක මාරු කිරීමට යාමේදී සහ හෙඩ්ලයිට් බල්බය ප්ලාස්ටික් පියනකින් ආවරණය කරලා තිබුණොත් ඉහත දක්වපු ආකාරයට බල්බ් මාරු කරන්න බැහැ. එතකොට බැටරිය එයා ක්ලීනර් යাদি ගලවලා ඉවත් කරන්න සිද්ධ වෙනවා. එවිට හෙඩ්ලයිට් බල්බ් මාරු කරන්න පහසුම ක්‍රමය තමයි හෙඩ්ලයිට් එක ගලවලා ඉවතට ගන්න එක. මෙහිදී මේ කව එක ගලවලා ඇතුලේ තියෙන ලයිට් එක පිටපසට ඇදලා ඉවතට අරගෙන බල්බ් එක ඉදිරියට ඇදලා ගලවලා අලුත් බල්බයක් එම ස්ථානයට ස්ථානගත කළ හැකියි. අද මගේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ හෙඩ්ලයිට් ගැන නොදන්න දේවල් බොහෝමයක් දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. නැවතත් මේ වගේම වීඩියෝවකින් හමු වෙනතුරු අයබෝවන්.